අයිවන් ඔයාල මෙකතුරන්නේ වට පිට YouTube චැනල ගත්තෙක් අප්‍රිකානු මහද්‍යීපය තියෙනවා මොරිටේනියාව කියලා රට. මේ රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියනයක් විතර වෙනවා. ඒ වගේම තමා අප්‍රිකානු මහද්‍යීපයේ විශාලම රටවල් වලින් හත්වෙනි ස්ථානයට තින්නේ මේ මොරිටේනියාව කියන රට. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියනයක් විතර වුණාට ඒ භූමි ප්‍රමාණයට සාපේක්ෂව ගත්තහම මේකේ මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම පුංචි ප්‍රමාණයක්. ඒකට හේතුව තමා මේ භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් අයිති වෙලා තියෙන්නේ සහරා කාන්තාරයට. ඉතින් මේ මොරිටේනියාව කියන රටේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ කඳුකර ප්‍රදේශයක්. කඳුකර කිව්වහම අපිට මතක් වෙන්නේ ගස් කොළන් වලින් පිරුණ සත්තු ජීවත් වෙන ලස්සන ප්‍රදේශයක්. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි. මේක කාන්තාර ප්‍රදේශයත් එක්කම තියෙන කඳුකර ප්‍රදේශයක්. හැබැයි මේ කඳුකර ප්‍රදේශය ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා යපස් නිසා. ඉතින් මේ කඳුකරේ තියෙනවා යපස් සඳහා ප්‍රසිද්ධ වුණු නගරයක්. ඒ නගරේ නම තමයි සෝරට්. ඉතින් ඒ නගරේ මිනිස්සු 50,000ක වගේ ප්‍රමාණයක් තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ නගරේ මොරිටේනියා ආර්ථිකයේ හදවත විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මොරිටේනියාවේ දළ දේශීය නිෂ්පාදනයේ 50%ක විතර ප්‍රමාණයකටම දායකත්වය ලබා දෙන්නේ මේ කඳුකර ප්‍රදේශයේ පිහිටලා තියෙන සෝරට් කියන නගරේ. ඉතින් ඒ කඳුකර ප්‍රදේශයේ තියෙන යපස් අපනයනය කළා තමයි ඒ නගරේ ඉන්න දුප්පත් මිනිස්සු එයාලගේ ජීවිතේ ගැට ගහගන්නේ. මේ යපස් කෙලින්ම අපනයනය කරන්නේ චීනය, ජපානය, ස්විස්තලන්තය, ඉස්පාඤ්ඤය, ප්‍රංශය වගේ රටවල් වලට. යපස් කියන්නේ ටිකක් විතර බරින් වැඩි දෙයක්. එහෙනම් මේ සෝරට් කියන ප්‍රදේශයෙන් ලබා ගන්න යපස් එයාලට අරන් යන්න සිද්ධ වෙනවා වරායකට. මොරිටේනියාවේ වම් කෙළවරේ අට්ලන්ටික් සාගරයට මුහුණලා තියෙන වරායට තමයි මෙයාලා මේ යපස් ප්‍රවාහනය කරන්නේ. ඒ වගේම මේ වරාය තමයි මොරිටේනියාවේ තියෙන විශාලම වරාය විදිහට සැලකෙන්නේ. මේ යපස් ලබා ගන්න කඳුකර ප්‍රදේශයේ පිහිටලා තින්නේ මොරිටේනියාවේ දකුණු පැත්තේ. ඒ වගේම ඒක ප්‍රවාහනය කරන්න ඕනේ වරාය පිහිටලා තින්නේ මොරිටේනියාවේ වම් පැත්තේ. ඉතින් මේ හරහා දුම්රිය මාර්ගයක් නිර්මාණය කරලා තිනවා. මේ දුම්රිය මාර්ගය හදලා තින්නේ අති දුෂ්කර කාන්තාර මැද්දේ. ඒ වගේම මේ දුම්රිය මාර්ගය තමයි මොරිටේනියාවේ තියෙන එකම දුම්රිය මාර්ගය. ඉතින් මේ දුම්රිය භාවිතා කරලා මෙයාලා යපස් විතරක් නෙවෙයි ප්‍රවාහනය කරන්නේ. හරියටම මෙන්න මේ දේවල් මේ කෝච්චිය ප්‍රවාහනය කරන්න කියලා අපිට කියන්න බෑ. මොකද විවිධ දේවල් මේ මිනිස්සු මේ කෝච්චිය හරහා ප්‍රවාහනය කරනවා. කෙටියෙන්ම කිව්වොත් දුප්පත් ගම්මානවල ජීවත් වෙන මොරිටේනියානු වැසියන්ගේ එකම ගැලවුම්කාරය විදිහට හඳුන්වන්න පුළුවන් මේ දුම්රිය. මහා මාර්ග පද්ධති නැති බොහොම දුප්පත් ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට නගරයට එන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ දුම්රිය මාර්ගය. 1950 ගණන්වලදී තමයි මොරිටේනියාවේ මේ කඳුකර ප්‍රදේශයෙන් යපස් නිධි හොයාගන්නේ. හැබැයි යපස් නිධි හොයාගෙන අවුරුදු 10ක් විතර ගියාට පස්සේ, ඒ කියන්නේ 1963 දී විතර තමයි මේ දුම්රිය මාර්ගය මොරිටේනියාවේ නිර්මාණය වෙන්නේ. මොරිටේනියාවේ දකුණු කෙළවරේ ඉඳලා මොරිටේනියාවේ වම් කෙළවර දක්වා දිවෙන මේ දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 704ක විතර ප්‍රමාණයක් වෙනවා. හැම දවසකම මේ විදිහට යපස් පුරවපු දුම්රියක් මොරිටේනියාවේ සෝරට් කියන ප්‍රදේශයේ ඉඳලා වම් කෙළවරේ තියෙන වරාය දක්වා ධාවනය වෙනවා. මේ දුම්රිය කොච්චර දිගද කියනවා නම් යපස් පුරවපු ගැල් 200ක් මේකට අඩංගු වෙනවා. ඒ කියන්නේ මේ දුම්රිය දිග කිලෝමීටර් 2.5ක් විතර වෙනවා. ඒ වගේම තමයි එක දුම්රිය ගැලක යපස් ටොන් 80ක් විතර අඩංගු වෙනවා. මේ වගේ අධික බරකින් යුක්ත යපස් අරගෙන යන නිසා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය වලින් බරින් වැඩිම දුම්රියක් විදිහට, දිගින් වැඩිම දුම්රියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ දුම්රිය යපස් ප්‍රවාහනය කිරීමට තිබෙන ගැල්වලට අමතරව මිනිස්සුන්ට ගමන් කරන්න පුළුවන් පෙට්ටි කීපයකුත් එකතු කරලා තියෙනවා. හැබැයි මිනිස්සු ගොඩක්ම කැමති යපස් පුරවපු ගැල් උඩ නැගලා මේ දුම්රිය ගමන් කරන්න. ඉතින් ඒකට හේතුව තමයි මගීන් ප්‍රවාහනය කරන පෙට්ටිවල ඉඩ නැහැ. මොකද මිනිස්සුන් බොහෝම ප්‍රමාණයක් මේකේ ගමන් කරනවා. ඒත් එක්කම යපස් ගැල් උඩ නැගලා ගමන් කරද්දී එයාලට නොමිලේම ගමන් කරන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් මිනිස්සු කැමති යපස් ගැල් උඩ නැගලා තමන්ගේ ගමන නිමා කරන්න. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් යපස් ගැල් උඩ නැගලා ගමන් කරනවා කියන එක හරිම විනෝදයි, වටපිට බලබල යන්න පුළුවන් කියලා. හැබැයි ඒක එහෙම එකක් නෙමෙයි. මේක ගොඩක් දුෂ්කර ගමනක්. මොකද මෙයාලා ගමන් කරන්නේ කාන්තාර මැදි. කාන්තාරයේ හුලඟත් එක්ක වැලි මිශ්‍ර වෙලා තමන්ගේ ඇස්සල වදින. ඒත් එක්කම යපස් කියන්නේ දූවිල්ල සහිත දෙයක්. එතකොට ඒ දේවලුත් මිනිසුන්ගේ ඇඟවල් වල වදිනවා. ඒත් එක්කම කාන්තාරයක් කිව්වම ඉතින් හැමෝම දන්නවා අවසර කොච්චර තියෙනවද කියලා. ඉතින් එතකොට ඒ අවසරත් දරාගෙන යපස් කැල්ල උඩ ඉඳගෙන මෙයාලා ගමන් කරන්න ඕනේ. ඉතින් ඒක බොහොම දුෂ්කර කාර්යයක් විදිහට තමයි සැලකෙන්නේ. කාන්තාර ගොඩක් රස්නේ වුණාට රාත්‍රී කාලයේදී කාන්තාරත් ගොඩක් සීතලයි. ඉතින් ඒ හින්දා මේකේ ගමන් කරන මිනිස්සුන්ට ජර්සි ජැකට් වගේ දේවලුත් අවශ්‍ය වෙනවා. මේ දුම්රිය ගමන අතරතුර සමහර මිනිස්සු මේ යපස් ගුඩවල් හාරලා ලිපවල් හදලා ඒ වගේ කෑම එහෙමත් හදා ගන්නවලු. පැය 17ක විතර ගමනකින් පස්සේ මේ කිලෝමීටර් 2.5ක් දිග දුම්රිය මොරිටේනියාවේ වම් කෙළවරේ තියෙන වරායට ළඟා වෙනවා. මේ අතරතුර වරායේ යපස් බෑම සිද්ධ වෙන අතර මිනිස්සු තමන්ගේ බඩු බාහිරිය ආදී දේවලුත් මේ කෝච්චියෙන් බා ගන්නවා.
ඒවගේම යපස් ගැල්ලුට ගමන් කරපු මිනිස්සුන්ගේ ඇඟවල් සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා තියෙනවලු මේ දුම්රිය ගමන අවසානයේ. කොහොමද දුම්රිය අරගෙන ගියපු යපස් ටොන් 15000කට විතර ආසන්න ප්‍රමාණයක් වරායින් බා ගන්නවලු. ඒත් එක්කම පෑය 3කට විතර පස්සේ මේ දුම්රිය නැවතත් ගමන් ආරම්භ කරන්න සූදානම් වෙනවා. මොරිටේනියාව කියන රටටම තියෙන එක දුම්රිය මාර්ගය. ඒ හින්දාම මේක නැවත ගමන් ආරම්භ කරද්දී මේ කෝච්චිය සම්පූර්ණයෙන්ම පිරිනවලු මිනිස්සුන්ගේ. ඒ වගේම මිනිස්සු පටවන විවිධ බඩුවලි. ඒ වගේම එළුවෝ බැටළුවෝ වගේ සත්තුන්ගෙනුත් මේ කෝච්චිය සම්පූර්ණයෙන්ම පුරවනවලු. ඒ වගේම දුර බැහැර ප්‍රදේශවලට අරගෙන යන්න ඕනේ වතුර බෝතල්, කෑම, වියලි ආහාර වගේ සියලුම දේවල් මේ කෝච්චිය හරහා රැගෙන යනවලු. කොහොමනම් දුම්රිය ස්ථානයට එන මේ හිස් දුම්රිය විනාඩි 15ක් විතර කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම පුරවලා අවසන් කරන්න ඕනේලු. කාන්තාරයේ අතරතුර ගමන් කරද්දී මේ දුම්රිය පැයට කිලෝමීටර් 50ක විතර වේගයකින් ගමන් කරනවා. මේ දුම්රිය සඳහා එක්සත් ජනපදයේ නිර්මාණය කරපු EMD SD70 වර්ගයේ දුම්රිය එන්ජින් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. කාන්තාරයේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට මේ දුම්රිය නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අශ්වබල 4500කින් සමන්විත වෙනවා මේ දුම්රිය එන්ජින් එකක්. ඒ වගේ එන්ජින් 3කින් තමයි මේ දුම්රිය ධාවණය වෙන්නේ. මොකද අපි කලින් කතා කරා මේකට පටවන බරගෙන. ඉතින් ඒ නිසාම බලය අතින් වැඩි එන්ජින් එකක් මේකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ දුම්රිය ගමන් කරන අතරතුර හම්බෙන පුංචි පුංචි නගරවලදී මේ කෝච්චිය ටිකක් හෙමින් ගමන් කරනවලු. ඒ අතරවාරයේදී සමහර මිනිස්සු මේ කෝච්චියෙන් බහිනවා. ඒත් එක්ක මේ කොච්චර සමහර මිනිස්සු ගොඩ වෙනවා. කොච්චර දුෂ්කරතා තිබුණත් කාන්තාර මැදින් ගමන් කරන මේ දුම්රිය ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවනාලී බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කතාව ගැන ඔබ මොකද හිතන්නේ? මේ මොරිටේනියාව කියන රට ගැන ඔබ මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා රතු පාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.